අයිවන් කියලා කියන ඔන්න වෙනදාගේම අදත් අපි හිතුවා ඔගොල්ලොන්ට පොඩි වෙනස්ම ආකාරයේ වීඩියෝ මාලාවක් ගේන්න කියලා. ඔගොල්ලොන්ට පේනවා ඇති මම මේ වෙනදා වගේ සාමාන්‍ය ඇඳුමෙන් නෙවෙයි අද ඉන්නේ, පොඩක් යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නේ. අපි හිතුවා යුරෝපයේ ජර්මනි, ඉතාලිය, ප්‍රංශය, පෝලන්තය ඒ වගේ රටවල්වල අපේ සමාජිකයෝ ගොඩක් ඉන්නවා. ඉතින් අපි හිතුවා ඔයගොල්ලන්ට යුරෝපයේ ප්‍රවාහන පොදු ප්‍රවාහන සේවාවන්ගේ වීඩියෝ මාලාවක් ගේන්න. ඉතින් කවුරුත් දන්නවා පොදු ප්‍රවාහන සේවා කිව්වහම බස් තියෙනවා, ට්‍රේන් තියෙනවා මේ රටවල්වල, ඊට අමතරව ට්‍රෑම් එකත් පාවිච්චි වෙනවා පොදු ප්‍රවාහන සේවාවක් හැටියට. ඉතින් අපි බලමු එහෙනම් පොඩ්ඩක් මේ බස් එකට කිට් වෙලා මොනවද ලංකාවට වඩා වෙනස්කම් අපිට මෙහි දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා. එන්න වාතේ. අපි අපේ ගමනාන්තයට ආවා. දැන් මම ඔයාලට ඉතුරු විස්තර ටික කියන්න මේ වීඩියෝ සීරීස් එකේ. මේකෙදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ යුරෝපයේ, මං කලින් කිව්ව රටවල්වල ඉන්න අපේ යාළු ඔක්කොම එකතු වෙලා යුරෝපයේ ප්‍රවාහන පොදු ප්‍රවාහන සේවාව ගැන තමයි ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ සීරීස් එකක් ගේන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ මොනවද ඕකේ ඔච්චර බලන්න තියෙන්නේ කියලා. සෑහෙන දේවල් තියෙනවා අපිට ලංකාවට වඩා වෙනස් දැකගන්න. ඒ වගේම හැබැයි ලංකාවට සමාන දේවලුත් මෙහෙ තියෙනවා දැකගන්න. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ටිකට් නැතුව යන කට්ටිය. ඉතින් ලංකාවේ වගේම මෙහෙත් ඉන්නවා ගොඩක් ටිකට් නැතුව යන කට්ටිය. ටිකට් නැතුව කවුරු හරි ගිහිල්ලා අහුනොත් මොකද වෙන්නේ කියලා මං කියන්නම්. ඊට කලින් චුට්ටක් කියන්නම් මේ අපේ තියෙනවා පොඩි ඔප්ෂන් එකක්. අපේ ටික්කෝ කියන්නේ අපි ටික්කෝ පනින්න ඉන්නකොට, දැන් ටික්කෝ ඉස්සරහා හෝල්ට් එකේ ඉන්නවා නම් සමහර වෙලාවට අපිට ඩ්‍රයිවර්ස්ලාව දැනුවත් කරනවා අද මෙන්න මේ වෙලාවට මේ හෝල්ට් එකේ ඒගොල්ලෝ ඉන්නවා ටිකට් චෙක් කරන්න කියලා. එතකොට දැන් මම ඩ්‍රයිවර් නම් මම දන්නවා ඕකේ මේ වෙලාවට අර හෝල්ට් එකේ දැන් චෙක් කරන කට්ටිය ඉන්නවා කියලා. ඊට පස්සේ ඒ ටික්කෝ ඉන්න හෝල්ට් එකට කලින් හෝල්ට් එකෙන් මම පිටත් වුණාට පස්සේ දොරවල් ඔක්කොම බස් එකේ වහලානේ තියෙන්නේ. පිටත් වුණාට පස්සේ මගේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි අපේ ලවුඩ් ස්පීකර් වලින් අපි පොඩි ඉන්ෆෝමේෂන් එකක් දෙනවා මගීන්ට මෙන්න මේ වගේ. Achtung, an der nächsten Haltestelle findet eine Sonderkontrolle statt. ඒ කියන්නේ ඊළඟ බස් හෝල්ට් එකේ ඉන්න මේ ටික්කෝ ඔයගොල්ලන්ගේ ටිකට් ටික ලෑස්ති කරගන්න, ඒගොල්ලන්ට පෙන්වන්න කියන එක තමයි ඒකෙන් කියන්නේ. දැන් ඔය පණිවිඩේ යනකොට ටිකට් නැතුව ඉන්න කට්ටියනේ රත් වෙලා දඟලනවා. මොකද ටිකට් නැතුව ගිහින් කෙනෙක් අහු වුණොත් යුරෝ 60ක් දඩ. යුරෝ 60ක් කියන්නේ ලංකාවේ මුදල් එන්න රුපියල් 12000ක් විතර වගේ වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ ගොඩාක් විස්තර තියෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න මේ පොදු ප්‍රවාහන සේවාවේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ලංකාවේ නම් අපි CTB බස් කිව්වහම ඔක්කොම අපි දකින්නේ රතු පාටින්නේ බස් එක. දැන් මෙහෙ එහෙම නෙවෙයි, මෙහෙ බස් වල ඒ නගරෙට අදාළ පාටක් තියෙනවා. හැම නගරයකටම අදාළ පාටක් තියෙනවා. ඒ පාටින් තමයි ඒ නගරේ පොදු ප්‍රවාහන සේවාවන් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ කාරණාව මේ අපි බස් ගත්තොත් බස් වල තියෙනවා. දැන් අපි මේ වැඩ කරන්නේ නගරයේ ඇතුලේ බස්. නගරයේ ඇතුලේ බස්, ඒ බස් සමහර වෙලාවට ගම් දෙක තුනක් සමහර වෙලාවට යා කරනවා. හැබැයි ඒ බස් වලට යන්න පුළුවන් උපරිම කිලෝමීටර් 50ක වපසරියක් ඇතුලේ තමයි ඒ බස් වලට යන්න පුළුවන්. ඊළඟ කාරණාව තව තියෙනවා මේ දුරගමනාන්ත බස්. ඒවනම් ගොඩක් ලක්සරි බස්. නිදාගෙන යන්න පුළුවන්, කෝපි හදාගෙන බොන්න පුළුවන්, ඒකේ ටොයිලට් තියෙනවා, ඒ වගේ බස්. ඉතින් මේවනම් එච්චර සැප පහසු බස් නෙවෙයි. මොකද මේවා නගරය ඇතුලේ යන බස් නිසා. ඉතින් ඔය වගේ කාරණා ගොඩාක් තියෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වීඩියෝ මාලාවෙන්. අපේ වීඩියෝ බලන්න, බලලා ඔයගොල්ලෝ
කැමතිනම් අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඊළඟට අපි ඉන්නවා තව අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් වල Facebook, Twitter, Instagram ඒ ඔක්කොගේම අපි ෆලෝ කරන්න. එහෙනම් මේ වීඩියෝ මාලාවේ විස්තර ගේන වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු. හැම දිනාටම ජය වේවා. 1 2 3